උත්සවයට විශේෂ අවස්ථාවට හරියම පහසුවෙන් හදන්න පුළුවන් කට්ලට්ුත් නෙමෙයි පැටිසුත් නෙමෙයි ඒ වගේ හරිම රසවත් ෂෝටිස් එකක් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න ඒ වගේම ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න අයිබන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා මේ තියෙන්නේ සැමන් නෙමෙයි ටින් මාළු නෙමෙයි ගෙදර තඹපු මාළු ලුණු ඇබින්දක් විතර දාලා කරාබු නිටි 6ක් 7ක් විතර බටර් හරි මාගරින් හරි මේසැහැන්දයි ඒව නැත්තම් පොල් තෙල් දාගන්න ගම්මිරිස් තේ හැන්දයි වතුර මේසැහැන්දයි මේ ටික දාලා අඩු ගින්දරේ තඹ ගත්තා මාළු තඹ නැහැටි මම ගොඩක් වීඩියෝ වල කියලා දීලා තිනවා ටිකක් ලොකු අලගෙඩියක් මේ විදියට කෑලි වලට පළලා අල කෑල්ල වැහෙන ගානට පුංචි සාස්පානක දාලා අඩු ගින්දරේ තඹ ගත්තා මේව තමයි පුංචි පුංචි ටිප්ස් දැක්ක නේද මේ විදියට කළාම අල පොතු ටික ලේසියෙන් ගලව ගත්තා ඔයාට මේ වගේ අල ටික මෑෂර් එකකින් හරි ගෑරුප්පුවකින් හරි අතින් හරි පොඩි කරගන්න පුළුවන් අලයි මාළු දෙකම එකට අනාගත්තා ඊළඟට මේ තියෙන මගේ ගෙදර මගේ ගෙවත්ti හදපු කොච්චි ඒකෙන් මම දිග කොච්චි එක ගන්නවා මේ කොච්චි එක එච්චර සැර නැහැ ඒ නිසා කොච්චි කරලක් කරන් මේ වගේ පුංචියට කපලා මේ මාළු මිශ්‍රණයට දාලා හොඳට අනා ගන්නවා කරාබු නැටි 7ක් 8ක් විතර කරඳු මුංගුත් 7ක් 8ක් විතර පුංචි කුරුඳු කෑල්ලකුත් එකතු කරලා කබල දාලා යාන්තමට බඳ ගන්නවා ගොඩක් බඳින්න එපා කොටන්න පුළුවන් ගානට විතරයි බඳින්නේ ඔයාට මේ වගේ කොටා ගන්න කුළුබඩු නැත්තම් චිකන් කරි පවුඩර් ටිකක් එකතු කරගන්න. ගම්මිරිස් ඇට මේස හැන්දක් විතර දාලා කොටා ගන්නවා. ඒකත් පැත්තක තියා ගන්නවා දැන් තෙල් ටිකක් තාච්චියට දාලා තෙල් ටික රත් වෙනකොට චූටියට කපපු කරපිංචයි රම්පෙ කෑලකුයි දාලා බැද ගන්නවා. සුවඳින් පටන් ගන්නකොට හොඳටම චූටි වෙන්න කපාගත්තු ලුණු ටිකත් එකතු කරනවා. ඔයා ළඟ අවමිරිස් තියෙනවනම් කොච්චි නැත්තම් අවමිරිස් දාගන්න. පුංචි අය කනවනම් ওই දෙකම දාන්න එපා. දැන් කොටාගත්තු කුළුබඩු ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේ ලුණු තේහෙනදි කාලෙනොත් චුට්ටක් දාලා කලවම් කරලා මාළු ටිකක් දාගන්නවා. ලුණු ගොඩක් දාන්න එපා. මොකද මාළු තම්බනකටත් ලුණු දැම්මනේ. මේකටම ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තා. ලිප ඔෆ් කරා කලවම් කරා දෙහි චුට්ටක් එකතු කරා ගොඩාක් දෙහි දාන්න එපා බිංදු 3ක් 4ක් විතර දැම්මුත් ඇති මේ ෂෝටිස් 23ක් අද මං හදා ගන්නවා ඊළඟ කාරණාව තමයි අපි ටෙම්පරාදු කරන භාජනය අයින් කරලා ටිකක් පැතලි එකකට දාලා නිවෙන්න තියෙනවා මේ විලයි මම කහ කුඩු ටිකකුත් එකතු කරනවා දැන් හොඳට අතින් අනලා පැත්තකින් තියනවා දැන් ෆිලින් එක ඉවරයි දැන් ඩෝ එකක් අනා ගන්න යනවා ෆිලින් එක වහගන්න මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිවි නවත්තලා බලලා ලියා ගන්න වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මේක මෙෂරින් කප් එකක් මිලිලීටර 250ක් අල්ලන එකක් මේක වැදගත් ටිප් එකක් අපේ අම්ම හැමදාම කියලා දෙනවා වගේ ඔයා ගන්න මෙෂරින් කප් එක හරි කෝප්පේ හරි ඒකෙන් වතුර මනිනවනම් ඒකෙම පිටිමනින්න වතුර කෝප්පයක් භාජනයට දාලා ඒකටම බටර් මේසැහැන්දක් එහෙම නැත්නම් මාගරින් හරි ලුණු කුඩු චුට්ටක් ගොඩක් දාන්න එපා දැන් මම සීනි තේ හැන්දක් දාගත්තා දැන් වතුර එක නටනවා එක පිටි මෙෂරින් කප් එකක් පාන් පිටි ටික ටික දමමින් කලවම් කරගන්නවා දැන් මේ වගේ දකින්නකොට හිතේ වතුර මදිද දන්නේ කියලා නෑ නෑ වතුර ඇති ඊළඟ පිටි කෝප්පෙත් එක අතකින් ටික ටික දාන ගමන් අනිත් අතින් හොඳට අනා ගන්නවා කලවම් කරනවා දැන් ලිපෙන් පැත්තකට ගන්නවා භාජනයේට අන්තිම පිටි ටිකක් දාලා මේ වගේ ලී මිටකින් එහෙම නැත්නම් ලී හැඳකින් කලවම් කරනවා මතක තියාගන්න මේක වැදගත් ටිප් එකක් ඇන ගහපු පුංචි පොල් කටු හැඳි තියෙනවා ඒ වයින් කලවම් කරන්න එපා පොල් කටු හැඳ කැඩේ දැන් අතින් අනන්න බෑ හොඳටම රස්නේ මම වීදුරු බෝල් එකකට මාරු කරගන්නවා ඔයාට වීදුරු බෝල් එකක් නැත්නම් ගෙදර තියෙන භාජනයකට මාරු කරගන්න
දැන් මේ වෙලාවේ බටර් මීස ඇඳක් දාලා අතින් හොඳට අනනවා. ඔයාට බටර් නැත්තම් මාගරින් හරි පොල් තෙල් චුට්ටක් හරි එකතු කරගන්න. දැක්ක නේද? ආයෙ වතුර ඕනේ උනේ නැහැ. දැන් මේ ඩෝ එක දෙකට කඩා ගන්නවා. ඉතුරු කොටස බෝල් එකට දාලා රිද්දකින් වහනවා. මේ ටිප් එක හොඳට මතක තියාගන්න. ඉතුරු කොටස අරන් මේ වගේ බෝඩ් එකට දාලා රෝලින් පින් එකෙන් දිග ඇරගන්නවා. එක සැරේයි මන් දෙපැත්ත දැම්මේ. ඊළඟට දෙපැත්ත දාන්න නැතුව මේ වගේ හෙමී හිට රෝලින් පින් එක උඩ යවලා දිග ඇරගෙන රවුමකින් මේ වගේ කපා ගන්නවා. පැටි සච්චේ ප්‍රමාණය රවුමක් හොයාගන්න. ඔයාට ගෙදර බෝතලයක මූඩියක් හරි බෝතලයක කටක් හරි මේකට තියලා තද කරලා පීයකින් වටේ ඉර ඇඳගෙන කපා ගන්න පුළුවන්. රවුම් ටිකක් කපාගත්තට පස්සේ වටේ ඉතුරු වුණු කැරි ටික ආයෙත් ගුලියක් වගේ හැදලා ආයෙත් දිගාරිනවා. ආයෙත් ඒකෙන් රවුම් කපා ගන්නවා. මේ ක්‍රමයට ඉතුරු වෙන කැරි ඔක්කොම ගුලි කරලා පැතලි කරලා හදා ගන්න. මේක වැදගත් ටිප් එකක්. දැන් ඔයාට දිගාරිනකොට එකක් මහතට එකක් හීනියට තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මහත එක ආයෙ සැරයක් දිගෑරලා ආයතර රවුම තියලා කපා ගන්නවා. මෙන්න මේ වගේ. එතකොට වටේ තියෙන ටික අයින් කරලා ආයෙත් ගුලියක් හදලා සේරම එකතු කරලා දිග ඇරලා කපා ගන්න පුළුවන්. ඉසෙල මම වහලා තිබි බෝල් එකේ ඒ ටික ආයෙත් කලින් වගේම සැරෙන් සැරේ දිග ඇර ඇර රවුම් කපා ගන්නවා. පේනව නේද? වටේව ඉතුරු කරනවා, ගුලි කරනවා, ආයෙ දිග අරිනවා, රවුම් කපා ගන්නවා. මේ ක්‍රමයට රවුම් 23ක් කපා ගත්තා. පැටිස් එක සාමාන්‍යයෙන් අපි මේ වගේ ලිපේ තියලා පිටියේ අනන්නේ නැහැ. සාමාන්‍යයෙන් නිකම් පිටියේ අනනවා. බටර් හිම දාලා, මාගරින් දාලා, පොල් තෙල් දාලා ඒ හැම ක්‍රමයකටම කලින් හැදුවා. අද හදන්නේ මීට කලින් සතියේ මම මේ ක්‍රමයට චිකන් දාලා වෙන ෆිලින් එකක් ඇතුළට දාලා හැදුවා. මේකම මේ විදිහට අනලා චිකන් සහ කිරි දාලා වෙනම ෆිලින් එකක් හදලා හැදුවා. ඇත්තටම ඔයාලට කියනවනම් මේ දිනේ වීඩියෝ එක මේ දාපු දිනේ ඉඳලා අද වෙද්දී උන අද දිනේ බලන්නකෝ. අද වෙද්දී මේ වීඩියෝ එක කී දෙනාද දැකලා තියෙන්නේ කියලා. ඒ නිසා මම ආයෙ හිතුවා මේ ඩෝ එකටම කට්ලට් ෆිලින් එක දාලා හදනවා කියලා. එහෙම නැත්නම් පැටිස් ෆිලින් එක දාලා හදනවා කියලා. දැන් මේ ෆිලින් එක වට කට්ලට් හදාගන්න පුළුවන්, රෝල්ස් හදාගන්න පුළුවන්, පැටිස් හදාගන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. කලින් වීඩියෝ එක ගියේ නැත්තේ ඒ වගේ අලුතින් මොකක් හරි අපේම රෙසිපියක් දැම්මහම ඒ රෙසිපියේ නම වෙනස් කරලා ෆිලින් එක වෙන ෆිලින් එකක් ඇතුළට දාලා නම වෙනස් කරලා මෙන්න අලුත්ම ක්‍රමයට පැටිස් හදන ක්‍රමය කියලා වීඩියෝ එනවා. ඒ නිසා තමයි නැවතත් මම අලුතෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් අපි හදන හැටි බලමු. දැන් අපි මැදට ෆිලින් එක පුරවන්නයි යන්නේ. හරි ලේසි. එක රවුමක් මේ වගේ අතට ගන්න, වටේ වතුර ටිකක් ගන්න, මැදට මේ වගේ ෆිලින් එකකින් ටිකක් අරන් පුරවන්න. තවත් වැදගත් ටිප් එක, දැන් මේ රවුම තියාගන්න ඕනේ අල්ල උඩ නෙවෙයි ඇඟිලි අතරේ. දැන් වතුර දාගෙන ඉන්නේ තියෙන්නේ. දැන් දෙපැත්ත මේ වගේ පැටිස් එකේ හැඩයට එකතු කරලා මේ විදියට අලව ගන්නවා. පුංචි හිලක්වත් තියන්න එපා. ඒ තී හිල් තියෙනවා නම් එතන හොඳට අලව ගන්න. ඊළඟට ගෑරුප්පුවකින් වටේ ලස්සනට සීල් කරගන්න. ගෑරුප්පුව නැත්තම් හැන්දකින් හරි සීල් කරගන්න. දැන් මේ රවුම ටිකක් ඝනකමයි. ඒ නිසා මම ආයෙත් ඒ රවුම චුට්ටක් දිගාරිනවා. ඊට පස්සේ කපලා මේ වගේ ෆිලින් එක දාගන්නවා. ෆිලින් එක දානකොට රවුම තියාගෙන ඉන්න අතේ මාපට ඇඟිල්ලෙන් ෆිලින් එක චුට්ටක් ඇතුළට උබනවා. දැන් මම බිත්තර සාරවල දවටල පාන් කුඩිකේ දාලා බදිනවා. ඒ නිසා මේ ගෑරුප්පේ මේ වගේ කරන්න ඕනේ නැහැ. හැබැයි හොඳට සීලුනේ නැත්තම් බදිනකොට එළියට පණවීඩ තියෙනවා. දැන් මම බිත්තර දෙකක් අරන් කඩා ගන්නවා. පාන් කුඩු ඉතුරු වුණාම හොඳට ගැට ගහලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස දාලා තියන්න. මාසයක් දෙකක් තුනක් වුණ තියාගන්න පුළුවන්. අපේ අම්මගෙන් තව ටිප් එකක්. දැන් මම බිත්තර දෙකයි ගත්තේ. මදි වුණොත් පස්සේ තව එකක් ගහ ගන්නවා.
එකක් කරගන්නවා බිත්තර සාරවල දවටනවා මෙන්න මේ ක්‍රමයට අතින් අල්ලන්න ඕනේ නැහැ හැන්දකට ගන්නවා හැන්දෙන් අරගෙන පාන් කුඩු තියෙන බෝල් එකට දාලා පොඩක් කොල්ලලා අතින් මේ වගේ තද කරලා පැත්තකින් තියාගන්නවා හතර පහක් විතර මේ වගේ බිත්තර සාරවලයි පාන් කුඩු වලයි දවට ගත්තට පස්සේ බදින්න පටන් ගන්නවා තෙල් එක රත් වෙලාද කියලා බලන්න මේ ඩෝ එකකින් චූටි කෑල්ලක් කඩලා තෙලට දාලා බලනවා ඒ පිටි කෑල්ල නටාගෙන උඩට ආවනම් තෙල් එක රත් වෙලා එකක් ඉස්සෙල්ලා දානවා තෙලට දාලා දෙපැත්ත දදා මේ වගේ බැදගෙන රන්වන් පාට වෙනකොට එළියට අරගන්නවා අනකට තියාගෙන මේ විදිය මේකේ වාජනේ ගොඩාක් රත් වෙලා දුම යනවා වගේ නම් ගින්දර අඩු කරන්න අනිම තමයි මේකේ පොඩි පොඩි දේවල් තියෙන අපිට හරියට දැනගන්න ඒක නැතුණුත් වෙන්නේ පිච්චිලා යනවා एक बेदल गट पास मम हतर दागत ओयलंग तीन पुंची ताची दिख दिख दाल बेदगन मं खील तील तीन तेलवल बुब्बुल अडूनाट पास तम बेदल तीन दिपेत ददा बेदल गोल्डन ब्राउन खाले के कुट एलियटार गवा मीती කලින් බිත්තර සාරවල දාලා පාන් කුඩු වල දවටපු එක ආයෙ සැරයක් මම දෙවෙනි සැරේ කෝට් කරනවා බිත්තර සාරවල දාලා පාන් කුඩු එකේ දාලා බදලා ගන්නවා එහෙම කරාම ක්‍රිස්පි ගතිය ටිකක් වැඩි කැමතිනම් කරගන්න ඉතුරු ටික මම සාමාන්‍ය ක්‍රමයට එක සැරයක් කෝට් කරලා බදගත්තා අපේ අම්මා ඒ කිව්වේ මම කියලා දීලා තින මුලින් ඉඳලම බදින දේවල් ඒ කියේ ක්‍රිස්පියට බදින දේවල් දැන් මේක නම් උඩ ක්‍රිස්පි ඇතුලේ සොෆ්ට් මේ වගේ දේවල් බැද්දට පස්සේ කූලින් රැක් එකක් හරි ඇලුමිනියම් හරි හිල් තියෙන එකකට දාන්න කියලා පෙරණ එකකට දාන්න හැබැයි ගොඩාක් තෙල් බේරන එකක් නම් මේ වගේ පේපර් සර්වියට් එක මේ කූලින් රැක් එකේ අතින් තියන්න මේකේ ගොඩාක් තෙල් බේරෙන්නේ නැහැ ඒ නිසා මම ඒක දාන්නේ නැහැ කෝට් කරගන්න ඕනේ නිසා ලිප ඔෆ් කරා समहार वीडियो दुकान एक तेना रेसीपी में विनमेंगे गणित क्रम एक सर सर वीडियो कैतलेदी मे तीन मे वकील मेमेमो आज कटलेट तदनकूल पटी तदनकूल रोल्स तदनकूल दंग तीन सीरम बहुम लसन बेदगत गिदर पार्टी ओडकर चानल की बला बला बिसी तुना पितर मेवागे हदागा कुल हदागा खड़ेगा खड़ेगा समहार विलावटोय पोलती तीन बेदल बेदल कल पाटेवा गिदर हदन मन अलग पोलते बदीन कुलवा इतकोट कैम गुड़ा कसाई मत गतिगा मेवागे पड़ी हंड की कलवां करना बला गुडक हदागत ओलट कुलवा गिदर हदागा දැන් මගේ මිශ්‍රණෙන් ටිකක් ඉතුරු වුණා බලන්නකෝ එක මිශ්‍රණෙන් වැඩ දෙකක් කරගන්න පුළුවන් ඉතුරු වෙච්ච එකෙන් බෝල දෙකක් හදාගත්ත බිත්තර සාර වල දෙවටුව පාන් කුඩු වල දෙවටුව ආයෙත් තෙලට දාලා බෙද්දා බලන්නකෝ කට්ලට් දෙකකුත් හදාගත්තා ඔයාලට මේ මිශ්‍රණෙන් කට්ලට් හදන්න පුළුවන් රෝල්ස් හදන්න පුළුවන් පැටිස් හදන්න පුළුවන් තවත් බොහෝ දේවල් කරන්න පුළුවන් මාළු රොටි හදන්නත් පුළුවන් मी बलाने क्रिस्पी सादे मी तीनी मम गेदर हदपु तक्काली सोस अपे मा चैनल के तीन लिंक के अट देना बलान मैं आलू तीन हदपु एक मी अपे अम्मा रस बलाने वेला भाई बलान को मी का हदला वो यात हम दाम हदाने ते ए थरमट रसाई ये वगेम
ගෙදරනේ අපි හදන්නේ ඒ නිසා ගුණයි මේ බලන්නකෝ වටේ ක්‍රිස්පි ඇතුළ සොෆ්ට් එකට තියෙනවා මේ තියෙන්නේ බදගත්තු කට්ලට් දෙක දැක්ක නේද හරි ලේසි ඔයත් මේ විදිහට මේ ෆිෂ් ෂෝටිස් හැදුවම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න ෆෑන් පේජ් එකේ ලින්ක් එක මේ වීඩියෝ එකට තියෙනවා ක්ලික් කරලා බලන්න බොහොම ස්තුතියි